ඇත්තටම මම ආවේ මැතිවරණය ගැන කතා කරන්න නෙමෙයි මගේ නිලධාරීන් සහ සෙබළුන් පොලිස් නිලධාරීන් මේ සියලු දෙනාම එකතු වෙලා අපේ රටට මේ උවදුරක් වෙන්න ආපු වසංගතය පාලනය කරගෙන ඉන්නත් ඒ වගේම රටේ ජනතාවේ වසංගතයෙන් බේරා ගන්නත් තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන කිසිම තැකීමක් කරන්නේ නැතිව ජනතාවගේ ශරීර සෞඛ්‍ය රකින්න කැපකැපලා ඉන්න අපේ නිලධාරීන් සහ සෙබළුන්ට කතා කරලා ඒ අයගේ සේවය ඇගෙයිම කරන්න. ඉතින් ඇත්ත තමයි ඔබ අහපු ප්‍රශ්නේ මේ වෙලාව මැතිවරණයක් පැවැත්වෙන්න තියෙන අවස්ථාවක්. නමුත් රජය තාම තීරණය කරලා නැහැ කවදද මැතිවරණය තියන්නේ කොහොමද තියන්නේ කියන එක තීරණය කරලා නැහැ. මං හිතන්නේ තව දවස් කීපයක් ඇතුළත ඒ තීරණයත් ගනී. නමුත් ඒ හැමදේටම බලපායි මේ රෝගය මේ රටේ තවදුරටත් පැතිරෙයිද අපිට මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය මත ඒ ප්‍රශ්නේ උත්තරය මත නමුත් මට සෑහෙන විශ්වාසයක් තියෙනවා මේ රටේ ආරක්ෂක ලේකම් විදියට අපේ හමුදාවල කැපවීමත් සෞඛ්‍ය අංශවල කැපවීමත් ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාගෙන් සහ ගමේතුමාගෙන් ලැබෙන උපදෙස් වලට අනුව ඒ කියන්නේ එතුමන්ලාගේ දැක්මට සහ දර්ශනයට අනුව අපිට ලබා දෙන උපදෙස් වලට අනුව අපි ක්‍රියා කිරීම මගින් අපිට මේ රෝගයෙන් අපේ රටේ ජනතාවට හානියක් නොවෙන්න පාලනය කරගන්න පුළුවන් කියලා. එතකොට දැනට මේ කතාවක් යනවා 20 වෙනිදා වෙනකොට පවතින ඇඳිරි නීති තත්ත්වය ලිහිල් කරලා රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ කටයුතු ආරම්භ කරන්න, ඒ වගේම පොදු ප්‍රවාහන සේවාව ආරම්භ කරන්න සූදානම්වත් තියෙනවා කියලා. ඒ සම්බන්ධයෙන් මොකක්ද? ඇත්තටම රාජ්‍ය සේවයේ කටයුතු ඇඳිරි නීතිය තිබුණයි කියලා නැවතිලා නැහැ. රාජ්‍ය සේවයේ බැලුවොත් එහෙම ආරක්ෂක අමාත්‍යාංශය වැඩ කරනවා. ඒ ආයතන ඔක්කොම ආරක්ෂක අමාත්‍යාංශයටදී ආයතන 38ක් තියෙනවා. ඒ ඔක්කොම වැඩ කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩ කරනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩ කරනවා. විදුලිය සහ බලශක්ති අමාත්‍යාංශයට අයිති හැම අංශයක්ම වැඩ කරනවා. හැම විදුලි බලාගාරයක්ම වැඩ කරනවා. ඒ කියන්නේ ක්‍රමවේදය රජයේ යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙනවා. ගම්වල PH අයලා වැඩ කරනවා, ගෙයින් ගෙට යනවා. ඒත් සමග ගම්වල ග්‍රාම සේවක මහතුරු ගෙයින් ගෙට යනවා. AGA මහත්තුරු රෂන් බෙදනේව ආහාර බෙදනේව පඩි ගෙවනේව හැමදේම කරනවා. රජයේ සේවය සුළු පිරිසකින් කරත් කිසිම අඩාල වීමක් සිද්ධ වෙලා නැහැ මේ වෙනකන්. පෙන්ෂන් අයට පෙන්ෂන් ලැබුණා, රජයේ සේවකයින්ට පඩි ලැබුණා. එතකොට තැපැල් කාර්යාල එහෙම වැඩ කරන ඒවා යම් කිසි අඩුපාඩුවක් තියෙනවා, ඒක අපි පිළිගන්න ඕනේ. නමුත් ඇඳිරි නීතිය කාලෙදිත් පුළුවන් තරම් අපේ ජනතාවට අවහිරයක් නොවෙන්න රාජ්‍ය සේවය ඒ යාන්ත්‍රණය සම්පූර්ණයෙන් වැඩ කරනවා. ඒතර ඔබේ ප්‍රශ්නයට ආවොත් ඇඳිරි නීතිය ඉවත් කිරීම ගැන අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. දිගටම ඇඳිරි නීතිය දාගෙන ඉන්න. දැන් මං හිතන්නේ හෙට නැත්තම් අනිද්දා වෙනකොට අපිට කියන්න පුළුවන් හරියටම මොන පළාත්වලටද ඉදිරියේදී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ, මොන පළාත්ද සම්පූර්ණයෙන් ඇඳිරි නීතිය දවසේ සෑහෙන කාල වේලාවක් ඉවත් කරන්න පුළුවන් කියන එක. අපි ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, ඊළඟට කළුතර දිස්ත්‍රික්කයෙන්, ඊළඟට ගම්පහ දිස්ත්‍රික්කයෙන්, ඊළඟට ජාපනේ දිස්ත්‍රික්කයෙන්. මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී අපි ඉතාමත්ම සුපරීක්ෂාකාරී විය යුතුයි. යම්කිසි හොඳ ක්‍රමවේදයක් මේකට අනුගමනය කළ යුතුයි. මොකද මෙච්චරකල් රැකගෙන ආපු දේ එකපාර ගිලිහිලා යන්න දෙන්න බෑ. ජනතාවට අද සෑහෙන විශ්වාසයක් ඇති වෙලා තියෙනවා රජය, හමුදාව සහ සෞඛ්‍ය අංශ මේක හොඳට පාලනය කරනවායි කියලා. ඉතින් එතකොට ඒ தත්ත්වය අපෙන් ගිලිහිලා දෙන්න යන්න ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ භයානක විදියට පැතිරිච්ච පැතිරෙන්න ගිය ඒ ප්‍රදේශවල ඇඳිරි නීතිය ලිහිල් කිරීමේදී විශේෂ ක්‍රමවේදයක් අපි අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අර රෝගය පැතිරෙච්ච නැති දිස්ත්‍රික්කවල මම දන්න තරමින් අපි සෑහෙන ලිහිල් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක සතියන්තයේදී රටට දැනගන්න පුළුවන් වෙයි. ඒත් එක්කම සර් මේ ඇත්තටම අපේ රජයේ බලයට ආවට පස්සේ අපේ එක අරමුණක් වුණේ පාස්කු ප්‍රහාරයට අහු වෙලා ජීවිත නැතිවෙච්ච අපේම රටේ වැසියන්ට, ඒ වගේම රෝහල් වලට ඇතුළත් කළා. අදටත් මේ ශරීරයේ බෑග් එල්ලගෙන හරියට මුත්‍රා කරන්න බැරි, හරියට වැසිගලියට යන්න බැරි, ඉතුරු මුළු ජීවිත කාලයම ඒවත් එක්ක ගත කරන්න වෙලා තියෙන ඒ අහිංසක දරුවන්ට, අහිංසක රටවැසියන්ට යුතුකම ඉෂ්ට කරන්න නීතිමය පැත්තෙන්. ඒ නිසා අපි ඒ අඩපණ වෙලා තිබිච්ච, එහෙම නැත්නම් හරියට ක්‍රියාත්මක නොවිච්ච පරීක්ෂණ
අපි ඉතාමත්ම සූක්ෂම විදියට අපි පටන් අරන් තියෙනවා. එතකොට බුද්ධි අංශ සියල්ලකටම සියල්ලටම මම දැනුම් දීලා තියෙනවා. ඒ පරීක්ෂණ පවත්වන පොලිසිය අංශ වලට අවශ්‍ය තොරතුරු ලබා දෙන්න සහයෝගය සම්පූර්ණයෙන්ම ලබා දෙන්න කියලා. ඒ අනුව ඒ යාන්ත්‍රණය ඉතාමත්ම හොඳින් ක්‍රියාත්මක කරනවා. ඒ යාන්ත්‍රණයට අනුව තමයි පසුගිය දවස්වල ඔය මරාගෙන මැරෙන බෝම්බකරුවන් සමග සම්බන්ධතා පවත්වපු අය බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගන්න අපිට පුළුවන් වෙලා තිබුණේ. මම ඉතාමත්ම වගකීමෙන් කියනවා මේ අවස්ථාවේදී මේ රටේ ආරක්ෂක ලේකම්වරයා විදියට ඒ පාස්කු ප්‍රහාරය නිසා මිය ගිය අපේ අහිංසක රටවැසියන්ට ඒ ප්‍රහාරයෙන් තුවාල වෙලා අදටත් රෝහල්වල දුක් විඳින ඒ අහිංසක පුරවැසියන්ට අපි අපෙන් කරෙන්න ඕන යුතුකම අපි ඉෂ්ට කරනවා. වරදි කරුවන් නීතිය හැමෝට අපි අරන් එනවා. මම දන්නේ අපේ රටේ පුරවැසියෙක්ද කියලා එහෙ පුරවැසියෙක්ද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඔහුට දඬුවම් කිරීමට වැඩිය අපේ පරමාර්ථය උනේ අපේ ප්‍රයොරිටි එක උනේ ඔහු ආශ්‍රය කරපු කට්ටිය කවුද කියලා අඳුනගන්න එක. ඉතින් මෙතනදී අපි ඇත්තටම මේ වසංගතය කන්ට්‍රෝල් කරන්න ප්‍රධාන වශයෙන් මේ හේතු පාදක උනේ අපි අනුගමනය කරපු ක්‍රමවේදය. අර ක්‍රමයක් තියෙනවා රූට් බෝල් ක්‍රමය කියලට. ඒ කියන්නේ ගහක් ලොකු ගහක් ගලවලා අරගෙන තව තැනකට ගෙනිහිල්ලා හිටවන්නන අපි රූට් බෝල් කරනවා කියලා කියනවා. ගහ මැරෙන්නේ නැති වෙන්නේ මුළු පසුත් එක්කම ඒක ගලවලා අරන් වෙන තැනකට ගිහිල්ලා හිටවන්න. ඉතින් ඇත්තටම අපි රෝගියෙක් හම්බුනම අපිත් කලේ ඔය රූට් බෝල් ක්‍රමය තමයි අනුගමනය කරේ. එයා ආශ්‍රය කරේ කවුද, එයා කොහෙද ගමන් බිමන් ගියේ, එයාගේ පවුලේ අය කවුරුන්ද, ඒ අය සමග මෙයා හැසිරිච්ච ප්‍රමාණය අනුව එක්කෝ අපි මේ කට්ටියව අරගෙන ගියා නිරෝධායන මධ්‍යස්ථානවලට, නැත්තම් ගෙවල් වල ඉඳන් ස්වයං නිරෝධායනය වෙන්න කියලා උපදෙස් දුන්නා. එහෙම නැත්තම් මුළු ගමම ලොක්ඩවුන් කරා. එහෙම කරේ අපේ ජනතාව අතර මේ රෝගේ පැතිරෙන එක වළක්වන්න. යාපනයේ දිස්ත්‍රික්කයේ නොකඩවා ඇඳිරි නීතිය කොළඹ දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ හෝ කළුතර දිස්ත්‍රික්කයේ වගේ පවත්වන්න හේතුනේ මේ ඒ ස්විට්සර්ලන්තේ පැමිණි ඒ දේවගතිවරයාගේ ක්‍රියාදාමය නිසා. ඔහු සමග ආශ්‍රය කරපු පුද්ගලයන් හඳුනා ගැනීම අපිට විශාල අභියෝගයක් වුණා. නමුත් අපේ බුද්ධ්‍යංශ, මම ඒකයි මගේ කතාවේදී බුද්ධ්‍යංශ ගැන විශේෂ සඳහන් කරේ, අපේ බුද්ධ්‍යංශ මගින් හොයාගත්ත 250කට වැඩි සංඛ්‍යාවක් එයත් එක්ක ආශ්‍රය කරපු ගමන් බිමන් ගිය ඒ අය සියල්ලන්වම අපි නිරෝධානය සඳහා යොමු කරා. එයින් කට්ටියක් තමයි ඉතුරු කට්ටිය ඔය ළඟදී හඳුනාගත්ත කට්ටිය. නමුත් ඒ අයට ජීවිතවලට කිසිම කරදරයක් වෙන එකක් නැහැ. ඒ හඳුනාගත්ත කට්ටියනුත් බොහෝ දෙනෙකුට රෝගය වැළඳිලා නැහැ. ඒ අයගේ ශරීරයේ විෂබීජය තියෙන එක පමණයි. ඉතින් ඒ අයගෙන් ඒ විෂබීජය වෙන කෙනෙකුට යන්න පුළුවන්. ඒ නිසා ඒ අය වෙනම හඳුනාගෙන රෝහල් වලට යොමු කරලා තියෙනවා. මාර්තු මාසේ පළවෙනිදා ඉඳන් 15 වෙනිදා යනකම් මේ රටට ආපු අය නිරෝධායනයට යොමු වෙච්ච නැති කවුරු හරි ඉන්නවා නම් 119 නම්බරයට කෝල් එකක් දීලා තමන්ගේ ඐඩෙන්ටිටි එක දෙන්න, ටෙලිෆෝන් නම්බරේ ඔක්කොම විස්තර දෙන්න කියලා. ඒ විදිහට අපිට 25,000කට අධික සංඛ්‍යාවක් අපිට කතා කරා 119 එකට. 119 එකේ නිලධාරි මහත්තුරු එතකොට ඒ අයට ඒ වෙලාවෙම උපදෙස් දෙනවා නිරෝධායනය වෙන්න. ඊට පස්සේ ඒ පුද්ගලයාගේ ඇඩ්‍රස් එක තියෙන ඒරියා එකේ පොලිස් ස්ථානාධිපතිවරයාට කියනවා අපි ගිහිල්ලා PHI මහත්තුරුත් එක්කන් ගිහිල්ලා මේ අයව නිරෝධායනයට යොමු කරන්න කියලා. ඒ විදිහට තමයි අපි අර 40,000කට අධික සංඛ්‍යාවක් නිරෝධායනයට යොමු කරලා තියෙන්නේ ඒ අයගේ ගෙවල් වල.